මං ලයිව් එකේ ඉන්නකොට ඒ යාළුවෙක් ඇහුවා මගෙන් බැංකු ශාස්ත්‍රයේ ඉගෙන ගන්න පුළුවන් කොහොමද කියලා වීඩියෝ එකකින් කියන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අරන් ආවේ IBSL Institute of Bankers of Sri Lanka කියන ඉන්ස්ටිටියුට් එක සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. බලමු වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ IBSL ගැන කතා කරද්දී මේක පටන් අරන් තියෙන 1964 වගේ ගොඩාක් ඈත කාලෙක සිලෝන් කියන නමිනුත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ඈත කාලෙක තමයි පටන් අරන් තියෙන්නේ. ඒ වගේම 1979 පාර්ලිමන්ට් ඇක්ට් එකෙන් මේක ඉන්ස්ටිටියුට් ඔෆ් බැංකර්ස් ඔෆ් ශ්‍රී ලංකා කියලා සහ IBSL කියලා මේක නම් කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඔයාලට මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන්. මේක ඉන්ස්ටිටියුට් එකක් වුණාට මේක නිකන් ෆවුන්ඩේෂන් එකක් වගේ. ඔයාලට මේකේ මෙම්බර් කෙනෙක් විදිහට ඇක්ටිං කරන්න පුළුවන්. ඉතින් ස්ටුඩන්ට් මෙම්බර්ෂිප් එකක් ගන්න ඕනේ මේකට. සහ ඔයාලට මේකේ එක්සැමිනේෂන්ස් වගේක් තියෙනවා. ඒවට මුහුණ දීලත් මේකේ මෙම්බර්ෂිප් එක ලබා ගන්න පුළුවන් වෙනම. ඉතින් ඒගොල්ලන්ගේ කෝසස් දෙකක් තියෙනවා. ඉන්ටර්මීඩියට් ඉන් ඇප්ලයිඩ් බැංකින් ඇන් ෆයිනෑන්ස් IABF කියලා. ඒ වගේම ඩිප්ලෝමා ඉන් බැංකින් ඇන් ෆයිනෑන්ස් DABF කියලා ප්‍රොෆෙෂනල් ක්වාලිෆිකේෂන්ස් දෙකක් මේගොල්ලෝ ඉෂ්‍යු කරනවා මේ ඉන්ස්ටිටියුට් එක හරහා. ඉතින් ඔයාලට පුළුවන් ඒවට ජොයින් වෙලා ඒ එක්සෑම්ස් කරලා ඒකෙන් ඔයාලට මේක හරහා මෙම්බර්ෂිප් එකක් ලබාගෙන බැංකු ශාස්ත්‍රයට ඇප්ලයි කරන්න. ඉතින් මේක ගැන ගොඩාක් තොරතුරු විස්තර තියෙනවා මේ වෙබ්සයිට් එකේ. මං පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් IBSL.lk කියන වෙබ්සයිට් එක. ලින්ක් එක මං පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ගිහිල්ලා මේකේ තියෙන තොරතුරු බලන්න. ඉතින් මේ තියෙන ඩිප්ලෝමා එකට සහ අනිත් කෝස් එකට අදාළ සබ්ජෙක්ට්ස් මොනවද කියලාත් මේක ඇතුළත් වෙනවා. ඒ වගේම ඔයාලා ඒකට ගෙවන්න ඕන ගාන සහ පේමන්ට්ස් කොහොමද වෙන්නේ සහ මේ බැංක්ස් වලට ගෙවන්න ඕනේ කොහොමද කියලා හැම විස්තරයක්ම මේකේ සඳහන් වෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන් තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ කෝ ප්‍රෝග්‍රෑම් එක විදිහට තියෙන්නේ මොකද්ද. ඒ වගේම අද ප්‍රෝග්‍රෑම්ස් ඒගොල්ලෝ කරන ඒවා ගොඩක් ඒ සම්බන්ධව මෙතන තියෙනවා. පෝස්ට් ග්‍රැජුවේට් එක්සිකියුටිව් ඩිප්ලෝමා ඉන් බැංක් මැනේජ්මන්ට් පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් තියෙනවා. ඒ වගේම ඩිප්ලෝමා කෝසස් ගොඩක් තියෙනවා. උදාහරණ විදිහට ඩිප්ලෝමා ඉන් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වගේ ඒවා. සර්ටිෆිකට් කෝසස්ත් ඇතුළත් වෙනවා. ඉතින් මයික්‍රෝ ෆයිනෑන්ස් සර්විස් මැනේජ්මන්ට් වගේ සර්ටිෆිකට් කෝසස්. ඉතින් මේවා ඔයාලට පුළුවන් ස්ටඩී කරලා බැංකු ශාස්ත්‍රයේ වැඩට යන්නේ වැඩකට බැංකු ශාස්ත්‍රයේ ජොබ් එකක් කරන්න හිතන් ඉන්නවා නම් මේ IBSL හරහා ඔයාලට ක්වොලිෆිකේෂන් එකක් ගන්න බැංකු ශාස්ත්‍රයේ ජොබ් එකකට ඇප්ලයි කරන්න. ඉතින් මං හිතනවා අයිඩියාවක් එන්නේ නැති කියලා මේ සම්බන්ධව. ඉතින් වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් මේ සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න ඕන නම් ඒගොල්ලන්ගේ ජෙනරල් ඔෆිස් නම්බර් එකක් තියෙනවා. ඒ වගේම කොලෙජ් ඔෆ් බැංකින් ඇන් ෆයිනෑන්ස් එකේ වෙනම නම්බර් එකක් තියෙනවා. ඉතින් මේවට නම්බර්ස් වලට කෝල් කරලා ඔයාලට පුළුවන් ඒ සම්බන්ධ දැනගන්න. 011-2-425-777 නම්බර් එකට කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ ඊමේල් තියෙනවා info@ibsl.lk. ඉතින් ඒ ඉන්ෆෝගේ ඉන්ෆෝමේල් එක හරහත් ඔයාලට පුළුවන් තොරතුරු දැනගන්න මේ සම්බන්ධයෙන්. ඒ වගේම ඔයාලට ගිහිල්ලා කතා කරන්න පුළුවන් කොලඹෝ 8 වල ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ. ඒ වගේම කොලේජ් ඔෆ් බැංක් ඇන් ෆයිනෑන්ස් කියන කොලේජ් එක ඒගොල්ලන්ගේ එකත් කොලඹෝ 8 වල තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ සම්බන්ධයෙන් එතනට ගිහිල්ලා වුණත් IBSL එකත් එක්ක කතා කරන්න. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන IBSL ගැන. ඉතින් මං හිතනවා අර යාළුවට සාමාන්‍ය අදහසක් එන්නේ නැති කියලා. බැංකු ශාස්ත්‍රයේ වැඩ කරන්න හිතාගෙන ඉන්නවනම් කොහොමද ඉස්සරහට කරන්න ඕන කෝසස් මොනවද ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය අයිඩියාවක් එන්නේ නැති කියලා මං හිතනවා.
ඉතින් බැංකින් සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් මම ඉස්සරහට වීඩියෝ අරගෙන එන්නම් අනිවාර්යෙන්. ඉතින් ඒවා බලන්න ඕන නම් යහපැත්තේ තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඉස්සරහට එන වීඩියෝස් වලට notification එකකින් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න සහ ඔයාලගේ අදහස් මේ වීඩියෝ එක ගැන අදහස් සහ ඔයාලට තියෙන ප්‍රශ්න comment section එකේ දාන්න කියලා මතක් කරනවා. ගිහලා එන්න tech pack to be genius. Thank you.